සුබ දවසක් මගේ යාළුව ඔක්කොටම. ඉතින් ඔයාලට කොහොමද? ඔගලොක්කම හොඳින් ඇති කියලා මම හිතනවා. අද යමුද මගෙත් එක්ක පොඩි රෝන්දයක්? පොඩි අයත් ඉතින් උදේ ඉස්කෝලේ යවලා තමයි ඉතින් මම මේ යන ගමන් දාගන්නේ. මට තියෙනවාද නුවර ගිහිල්ලා කරගන්න වැඩ ගොඩාක්. ඉතින් වේ වැඩ ටික කරගන්න යන්න තමා දැන් මේ ලෑස්ති වෙන්නේ. දැන් උදේ 9 කාලට විතර ඇති මං හිතන්නේ නෑ 9 වගේ වෙලා. ඉතින් මම මේ ලෑස්ති වෙනවා යන්න. ඉතින් යන ගමන ලස්සන යන්න එපෑ නේද? අම්මා කෙනෙක් වුණා කියලා කැතට යන්නේ නේද? මම නම් මම කරන ස්ටයිල් ෆැෂන් අම්මා කෙනෙක් වුණා කියලා නවත්තලා නැහැ. ඔයාලා කරන ෆැෂන් ස්ටයිල් උගුල තරුණ කාලේ ඉඳන්ම කරපු දේවල්ම කන්ටිනියු කරගෙන යන්න. ඒවා නවත්තන්න යන්න එපා. ඒවා නවත්තලා ඔයාලට ආයෙත් ටික කාලයක් ගියාට පස්සේ පටන් ගත්තොත් තමයි දකින මිනිස්සුන්ටත් ඒක ප්‍රශ්නයක් වෙන්නේ. හැමදාම ලස්සන ඉන්න බලන්න. හැමදාම එකම විදිහට ඉන්න බලන්න. ළමයි ලොකු වෙද්දි කලිසම් අඳින එක සමහර අම්මලා නවත්තනවා. කොටට අඳින්න ආසයි නම්, ඒ කියන්නේ කොටට කියන්නේ ගොඩාක් කොටට නෙමෙයි, දණහිස ගාවට එහෙම අඳින ඒවා නවත්තනවා. ඉතින් තව තවත් කොටට අඳින ඒවා නවත්තනවා. ඉතින් ඔය වගේ දේවල් මම හිතන්නේ නෑ අම්මෙක් වුණ පළියට තමන්ගේ ලයිෆ් ස්ටයිල් එකට කරන ෆැෂන් වලට ජීවත් වෙන විදිහට එක එක අර නැවතුම් තියා ගන්න අවශ්‍යයි කියලා. ඉතින් ලස්සන ඉන්න පුළුවන් කාලේ ලස්සන ඉන්න ඕනේ ළමයෝ නේද? පුළුවන් කාලේ හැඩට ඉන්න ඕනේ කාලේ ලස්සන ඉන්න බලන්න ඕනේ. අනිත් එක අපේ හස්බන්ඩ්ලා අපි ලස්සන ඉන්නවට හරි ආසයි. මගේ නම් එහෙමයි. මගේ හස්බන්ඩ් මගේ ළඟ නැති වුණාට එයා හරි ආසයි මම ලස්සනට කොහෙත් යනවට. ඉතින් මම මනුවේ වගේ සිම්පල් මේකප් එකක් දාගෙන ලස්සනට ඇඳගෙන කොණ්ඩෙත් චුට්ටක් හදාගෙන ඔන්න මගේ වැඩ ටික කරගන්න මම යන්නයි යන්නේ. අද වැඩ ගොඩාක් තියෙනවා කරගන්න. ඉතින් මම ඒ වැඩ ඇත්තටම කරගන්න කලින් දවසේ ප්ලෑන් කරගන්නවා. ඉස්සර නම් එහෙම ප්ලෑන් එකක් තිබ්බේ නැහැ. සමහර වෙලාවට ටවුන් ගිහිල්ලා ඉවර වෙලා ගෙදරාවට පස්සේ මතක් වෙනවා, අයියෝ අරක කරගත්තේ නැහනේ, මේක කරගත්තේ නැහනේ කියලා. ඉතින් ඒ වගේ දේවල් වෙලා වෙලාම දැන් අර අත්දැකීමත් එක්ක දැන් මම පුරුදු වෙලා ඉන්නවා. මම එළියට බහින්න කලින් ඒක කියන්නේ මගේ එළවලු පළතුරු ගන්න හරි ග්‍රොසරි අයිටම්ස් ගන්න හරි එහෙම නැත්නම් තව වෙන වැඩකට හරි යනවා නම් ඒකට පවා මම කරන අනුගමනය කරන ක්‍රමයක් තියෙනවා. ඒ තමයි මම හදාගන්නවා ටුඩු ලිස්ට් එකක්. ඒ කියන්නේ මම අද දවසේ මං ටවුන් එකට ගිහිල්ලා කරගන්න ඕනේ මොනවද කියලා. ඉතින් මේ ලිස්ට් එක තමයි ඔයාලා දකින්නේ. ඔන්න අද මට කරගන්න තියෙන වැඩ කොටස ඔය පොඩිවට මම ලියාගෙන යනවා. ඉතින් ඔය කොලේ හැමතිස්සෙම මගේ සාක්කුවේ තියෙනවා. ඕක බලලා ඕකේ හරි ටික කියන්නේ ටික් කර ඉන්නේ නැහැ. නමුත් මම දන්නවනේ මම මොනවද කරගත්තේ කියලා. ඉතින් ඒ ටික අයින් කරලා ඉතුරු ටික ඔක්කොම ඇතරම් වැඩ එකක්වත් කෙරෙන්නේ නැති වෙන්න ඇති වෙන්න මගහැරෙන්නේ නැති වෙන්න මම මගේ වැඩ ඔක්කොම කරගෙන එනවා. ඉතින් ඉස්සෙල්ලා මම පාස්පෝර්ට් ඔෆිස් එකට ගියා. මගේ පාස්පෝර්ට් ඔෆිස් එකට ගියේ මේ බබාලගේ මගේ පාස්පෝර්ට් එක එක්ස්පයර් වෙලා තිබ්බා. ඒක අලුත් කරන්නත් බබාලා 3 දෙනාට පාස්පෝර්ට් හදන්නත් රට යන්න බලාගෙන නෙවෙයි, ඒ කියන්නේ රට යන්න තමයි පාස්පෝර්ට් හදන්නේ. ඒ වුණාට මේ තකහණියේ රට යන්න නෙවෙයි. ඉතින් හදලා තියාගත්තොත් කෝකටත් හොඳයිනි කියලා බබාලා 3 දෙනාගෙත් පාස්පෝර්ට් හදන්න දුන්නා. ඒකේ චූටි දුවගේ පාස්පෝර්ට් එකේ අර ඇප්ලිකේෂන් එකේ නමේ එක අකුරක් ලියවිලා නැහැ මගේ අතින්. ඉතින් ඒක හදන්න තමයි පාස්පෝර්ට් ඔෆිස් එකට එන්න කියලා තිබ්බේ. ඉතින් ඒකටත් ගිහිල්ලා එතන මෙහා පැත්තෙන් තමයි කූල් පෑන්ට් එක තියෙන්නේ. කූල් පෑන්ට් එකෙත් මට පොඩි පොඩි බඩු වගේක් බලන්න උවමනා වෙලා තිබ්බා. කූල් පෑන්ට් එකට නම් මම ගොඩක්ම යන්න ආසා. කිචන් අයිටම්ස් තියෙනවා මාර ලස්සනේවා. ඒ කියන්නේ
කිචන් අයිටම්ස් හෝම් ඇක්සසරිස් පිස්සු හැදිනවා කියපුහම මේ බලන්නක තියනේවා මාරම ලස්සනයි ඔක්කොම ගෙදර ගෙනියන්න හිතෙනවා. ඉතින් හරි ලස්සන ලස්සන ගොඩක් දේවල් මේ කූල් පැන්ට් එකේ මෙන්න මේ කොටසේ තියෙනවා. පේනවනේ දැක්කම ආස හිතෙනවා මාරම ලස්සන ඒවා තියෙන්නේ. ඒවා ඉතින් එක 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 හිමීට හිමීට ටික ටික අර අතට නොදෙනෙන්න ගන්න තමා මගේ ටාගට් එක තියෙන්නේ. ඉතින් පොකට් එකට නොදෙනෙන්න ෂොපින් කරන්න ඕනේ. එතකොට තමයි අර ගන්න දේ වුණත් වටිනාකමක් නැත්තම් ඉතින් ලොකු ගණන් වියදම් කරලා මේ වගේ දේවල් ගද්දි චුට්ටක් ඉතින් දැන් කාලේ තියෙන ආර්ථික තත්ත්වෙත් එක්ක දෙපාර තුන් පාරක් නෙවෙයි සිය දහස් පාරක්වත් හිතන්න ඕනේ අපි ගන්න දේවල් ගැන. ගොඩක් අපි ගෘහණියෝ අපිට ගොඩක් කියන්නේ ලොකු බාර දූර කාර්යයක් තියෙනවා. ඒ කියන්නේ අපි තමයි ගෙදර හැමදේම පාලනය වෙන්නේ. කියන්නේ හස්බන්ඩ් අපිට කොච්චර හම්බ කරලා මේවා කරවුවත් අපි මේ දේවල් පරිස්සමෙන් රැකගන්න උත්සාහ කරන්න ඕනේ ගෘහණියෝ විදිහට. ආදරණීය හොඳ ගෘහණියෝ විදිහට අපි අපේ හස්බන්ඩ්ට දෙන්න ඕනේ සපෝට් එක ඒක. ඉතින් කූල් පැන්ට් එකෙත් ඔය වගේ පොඩි රවුමක් ගහලා මේ වගේ ලස්සන ඇඳුම් වගේ කැවිලා තිබ්බ චූටි බබාලට එහෙම දුවට එහෙම මාරම ලස්සන ටීෂර්ට්ස් වගේක් තිබ්බා. මුලින්ම අර පෙන්වුවේ පොඩි අයගේ එකේදි මං. ඉතින් ඒ ටිකත් බලලා ඉතින් මම දැන් යනවා. මට උදේම කාලාවෙ ඉඳන් බඩගින්නක් ආවා. ඉතින් ඉතුරු වැඩ ටික කරගන්න කලින් මොන හරි කාලය යන්න ඕනේ කියලා හිතුවා. මේ වෙලාවේ 12 කාල විතර. ඒ වුණාට මං හිතුවා මගේ ඉතුරු වැඩ ටික කරගන්න මට ලේසි වෙනවා දැම්ම කාලා ගියා නම් කියලා. ඉතින් මේ අලුතෙන් දාපු කැෆේ එකක් මේක තියෙන්නේ දොඩංවල හන්දියේ. ඉතින් මං එතෙන්ට ගියා. මේ කියන්නේ අහම්බෙන් දැක්ක යන ගමන් එතෙන්ට ගිහිල්ලා මම ඒගොල්ලන්ගේ මං ඇහුවා ඉතින් ඒගොල්ලන්ගේ ෆාස්ට් යන ෆුඩ් එකක් මොනවද තියෙන්නේ කියලා. ඉතින් ඒගොල්ලෝ කිව්වා ඒගොල්ලන්ගේ චීස් කොත්තු එක ට්‍රයි කරන්න කියලා මට. ඉතින් මම ඒක ඕඩර් කරවුවා. ඊට පස්සේ මං ඒගොල්ලන්ගේ ඇපල් ෆ්‍රීස් එකක් තියෙනවා කියලා කිව්වා. ඒකත් ඕඩර් කරවුවා බොන්න. ඉතින් පොඩ්ඩක් වටපිටත් සිරි නැරඹුවා. ඒගොල්ලන්ගේ පොඩි ඒරියා එකක් තියෙනවා. මේ ඒක ගැන තමයි ඔය මට කියන්නේ. බර්ත්ඩේ පාටිස් එහෙම ගන්න පුළුවන් තැනක්. ඉතින් ඔයගොල්ලෝ නුවරාවට ඉන්නවා නම් ඔන්න පොඩි 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 අයගේ හරි ලොකු අයගේ හරි බර්ත්ඩේ පාටිස් එහෙම ගන්න ඕන නම් මෙන්න මෙතන ෂේප් ඉතින් ඔයගොල්ලන්ට ලස්සන ඒගොල්ලෝ ඩෙකෝ කරලා දෙනවා කියලා කිව්වා. තැනත් නිදහස් පොඩි ඉඩක් තියෙන්නේ පොඩි පාටි එකකට හොඳයි. ඉතින් මේ තියෙන ඇපල් ෆ්‍රීස් කියලා ගෙනත් දුන්න එක මට නම් එක එච්චර සෙට්ටුන් නැහැ. අර නෝමල් අපි බොන ඇපල් ජූස් තියෙන්නේ අන්න ඒ රහ තමයි. ඉතින් ලොකු වෙනසක් නැහැ. ඉතින් කෑම එක ගේනකම් චුට්ට වෙලාවක් ඉන්න ඕනේ. ඉතින් මම එතන තිබ්බා මිර එකක්. ඒකෙත් පොඩ්ඩක් හැඩ බැලුවා. හැඩ බලන්න නම් දෙන්නේ යන්නේ බතල කොට වගේ ඉන්නව නේද? මහතයි මහතයි ළමයි පොඩ්ඩක් මහතයි. ඉතින් ඔන්න මගේ කෑම එකත් දැන් හම්බුණා. මාරම රසට තිබ්බා ඒක. ඇත්තම චීස් කොත්තු එක හරිම රසට තිබ්බා. ඒකේ නම් අඩුවක් තිබ්බේ නැහැ. ඉතින් ඒකත් හොඳට මම රස විඳා කාලා ඉන්න එපෑයි. කොයි වැඩේ කරන්නත් ඉතින් බඩගින්නාව නම් මම ඔන්න ඉස්සෙල්ලාම කරන්නේ මම මගේ බඩ පුරවගෙන ඉන්න එක. නැත්තම් අනිත් කරන්න යන කිසිම වැඩක් මට කරගන්න බැහැ.
ඔක්කොම කද්දෙනන් ටිකක් අමාරුයි ඒ වුණාට ඉතින් ඉතුරු කරවුවේ නෑ කොහොම හරි කෑව ඔක්කොම ටික ඊට පස්සේ මට යන්න තිබ්බා මගේ ශේෂ්ත්‍රයට සම්බන්ධ මගේ ගුරුතුමී ඒ කියන්නේ මගේ මම බියුට් ඒ කියන්නේ මම බියුටිෂන් කෙනෙක් ඉතින් මගේ ලොකු හැරම් ලක්ෂයක් තමයි මට මේ සුනේත්‍රා හයයන් බියුටි ඇකඩමි එකෙන් හම්බුනේ මිස්කෙන් තමයි මම NVQ ලෙවල් 4 ගත්තේ දැනට අවුරුදු 10ක් ඔව් 10ක් වෙනවා ඉතින් මම මේ මිස්ගේ මම කරවුවා NVQ ලෙවල් 4 බ්‍රයිඩල් කෝස් එක. ඉතින් ඒකේ සර්ටිෆිකේට් එක ගන්න තමයි මිස් ගාවට ආවේ. ඉතින් ඒකත් අරගෙන ඔන්න නුවර මැද්දින් මම ආවා. ඊට පස්සේ මට ගන්න තිබ්බා මගේ බොඩි වොෂ් එක එහෙම ඉවර වෙලා තිබ්බේ. කියන්නේ හස්බන්ඩ් එවලා තිබ්බා. ඒ ඔක්කොම ඉවරයි. ඉතින් ඒ ටික බොඩි වොෂ් ගන්න තිබ්බා. එතකොට බොඩි ලෝෂන් එකක් ඒ වගේම මස්කාරා එකක් ඔය වගේ දේවල් අරගෙන පස්සේ මට තිබ්බා බබාගේ අපේ දුවගේ ලොකු දුවගේ ස්කෝල් ඇප්ලිකේෂන්ස් ටික දාන්න ඒ ටිකත් මම මට ලේසි හින්දා මම නුවරින්ම ඒ ටිකත් දාගෙන පෝස්ට් ඔෆිස් එකට ගිහින් එකක් දාගෙන KCC එක මැදින් ඔය ඉතින් යනවා ඉතින් නුවර කියන්නේ මගේ ජීවිතේ වැඩි හරියක්ම ගත කරපු තැන මං ආසම කරන තැන මං කොහාට ගියත් කොතෙන්ද ගියත් මම ආදරය කරන තැන ඉතින් ඔය වගේ ඉතින් ඇවිද්දගෙන ඇවිල්ලා ඊට පස්සේ මම ආවා මං මේ ගෑනු අය නේද අපි ඉතින් ගෑනු අය විදිහට අපි ආස දෙයක් තමයි රත්තරම් බඩු මං ආවා නදීක ජුවලර්ස් එකට මම බැංගල් එකක් අරන් තියෙන්නේ බැංගල්ස් දෙකක් තියෙනවා මට. ඉතින් මට තව එකක් ගන්න හිතුණා. හරි ලස්සන බැංගල්ස් ඇවිල්ලා තිබ්බා. මේ බලන්නකෝ ඉතින් මම ඔයාලටත් පේන්න. ඉතින් මම ලස්සන බැංගල් එකකුත් ගත්තා. මම ඔයාලට ඒකේ ෆොටෝස් දාන්නම්. ඒකේ වීඩියෝ කරගන්න බැරුව නම් මම ගත්ත බැංගල් එක. මේගොල්ලොත් බලන් ඉන්නවනේ. ඉතින් මම මේ ෂේප් එකේ ගන්න මෙතන පොඩ්ඩක් වීඩියෝස් මම බලපු ඒ වගේ. බැංගල් එකකුත් ගත්තා ඒ වගේම පොඩි මුද්දක් ගත්තා මේ අලුත් ඩිසයින්ස් ඒක නම් මම එච්චර ආසවුන්නේ නැහැ මොකද මගේ අත කෙට්ටුයි ඒ හින්දා ඒක මට සෙට්ුන්නේ නැහැ ඉතින් ඒකත් ඒක එක්ස්ට්‍රා මට කරගත් එකක් යන ගමන් ආසයි තිලා ඉතින් ඊට පස්සේ මං ගියා පාත්‍රයක් ගන්න අම්මට බුද්ධ පූජාව වයින් කරන්න ලස්සන පාත්‍රයක් ඕන කිව්වා. මේ වගේ සෙරමික් පාත්‍ර තිබ්බා, පිත්තල පාත්‍ර තිබ්බා. මට ඇත්තටම පිත්තල පාත්‍රයක් ගන්න ඒ වෙලාවේ මුදල් අතේ තිබ්බේ නැහැ. ඒගොල්ලෝ කාඩ් පේමන්ට්ස් කරන්නේ නැහැ කිව්ව හින්දා මගේ අතේ තිබ්බ මුදලට සරිලන විදිහට මම ඉතින් අර සෙරමික් පාත්‍රේ අරගෙන ආවා පස්සේ වෙලාවක මෙන්න මේ පිත්තල පාත්‍රේ ගන්නම් කියලා හිතාගෙන. ඒ ඊට පස්සේ මම ගියා පුතාගේ ඉස්කෝලේට. එයාට කරාටි ප්‍රැක්ටිස් තිබ්බා. තියාව ගන්න තමයි මේ යන්නේ මම. දැන් වෙලාව 4:00. 4:00ට තමයි යාට ක්ලාස් ඉවර වෙනවා කියලා කිව්වේ. ඉතින් මම එයාව ගන්න 4:00 ඉස්කෝලේ ගාවට ආවා. දැන් නම් ගොඩාක් මහන්සි. ඒ කියන්නේ මාර විදිහට ඇවිද්දාද මම ආවේ කායකෙත් නෙවෙයි බස් එකේ ආවේ. වැඩ ගොඩක් තිබ්බ හින්දා වාහන පාක් කරන්න අමාරුයි. ඒ හින්දා මේ මම බස් එකේ ආවේ. දැන් මේ වෙද්දි මගේ කකුල් දෙක গিටාර් ගහනවා වගේ හරි අමාරුයි. මම පුතාවත් අරගෙන මේ වෙලාවෙම පික්මි එකක් දාගත්තා. පික්මි එකකුත් දාගෙන ඉතින් මම දැන් ගෙදර යන්න තමයි යන්නේ. ඉතින් මම හිතන්නේ ඔගොල්ලොන්ට මම මේ ගෙනාපු වීඩියෝ එකකින් වැදගත් යමක් ගන්න ඇති කියලා. මොකද ප්ලෑන් කරලා අපි ගමනක් යනකොට යන්න ඕනේ. ඉතින් ඔගොල්ලෝ මේ වීඩියෝ එක බැලුවට
ස්තුතියි ගිහින් එන්නම් ආයෙත් ලස්සන වීඩියෝ එකක් කරගෙන පරිස්සමෙන් සතුටින් ඉන්න එහෙනම්.